ඇතතුමා ඒ වගේ නම් වලින් දැන් කියන්නේ කිව්වොත් මගේ කාල ඉවර වෙයි දිසාපත්තුමා ඇතුළු සියලුම පැමිණ සිටින ලොකුම ආරාධිත අමුත්තන් ඒ වගේම ආදරණීය දෙමව්පියන් ඒ වගේම ඉතාමත් ආදරෙන් ගරු කරන මගේ දරු පැටවුන් සියලු දෙනාගේම අවසරයි අද මම මේ ස්ථානට පැමිණියේ ඇත්තටම අපට හිතර වේදනාවක් දැනෙනවා අපිට හිතේ ශක්තිය තියෙනවා අපි වැඩ කරන්න ඕන කියන මතේ මගේ ඔළුවට ආවා හැබැයි ඒ නිසා මට තේරුම් ගියා ගරු අමෙත්තුමත් එක වැඩ කරොත් ගොඩාක් මේ තියෙන පුරප්පාඩු ප්‍රශ්න ටිකක් විසඳ ගන්න පුළුවන් හැබැයි විසඳ ගන්න පුළුවන් කියන්නේ අපිට අතිගරු ජනාධිපතිතුමා ගාවට ගිහින් කියනවා වගේම කියන්න පුළුවන් කෙනෙක් කියලා අපිට දැනුණා ඒ නිසා කවුරුත් හිතන්න එපා අන්න මම මේ දේශපාලනේ හිටපු වෙනින් අයින් වෙලා වෙන තැනකට ඇවිල්ලා කතා කරනවා කියලා නෑ අපිට දැනෙන්නට ඕන අපි කොතනද ඉන්නේ කියලා අපි දැනෙන්නට ඕන අපේ ජනතාව දුක් විඳින එක දැනෙන්නට ඕන අපේ ජනතාව වෙනුවෙන් කතා කරන හයියක් තියෙන්න ඕන ඒ නිසා මට තේරුම් ගියා මේ යන ගමන මං හරියි කියලා හැබැයි මම මගේ දරුවන්ගෙන් කත් ඇහුවේ නෑ මට තේරුණා මේ දුක් විඳින ජනතාව වෙනුවෙන් වැඩක් කරන්න පුළුවන් නම් මං හිතනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පුළුවන් කියලා ඒ නිසා තමයි මම මෙතෙන්ට මේ අවස්ථාවට ආවේ අද බලන්න තිරුකුණාමලේ දිස්ත්‍රික්කයේ අරගෙන මොනවද කරලා තියෙන්නේ කරන්න පුළුවන් මොනවද කරන්න අපි බලාපොරොත්තු වෙන මොනවද කියලා අපි දැන් මං හිතේ මේ නායකත්වයෙන් අහගන්න පුළුවන් වෙයි පාරක් හදන්න ගියත් අපිට ප්‍රශ්න ඒ වගේම වරාය ගැන ගියත් අපිට ප්‍රශ්න මාළු මාකට් එක ගත්තත් ප්‍රශ්න මෙන්න මේ සියලු දේම නැති කරගෙන අපේ සමගිය වැදගත් දෙමළද සිංහලද මුස්ලිම්ද කියන එක නෙමෙයි ශ්‍රී ලාංකික ජාතිය හැටියට අපි එකතු වෙන්නට ඕන ඒ එකතු වුණොත් විතරයි මේ ප්‍රශ්න ටික බේරගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා මම වැඩි වෙලා ගන්න මම නිහතමානී ආඩම්බරකින් අද කතා කරන්නේ මොකද මට ශක්තියක් දීලා තියෙනවා එදා අද නෙමෙයි එදා එක්සත් ජාතික පක්ෂයෙන් මං ආපු කෙනෙක් ඊට පස්සේ තමයි මට මහින්ද මාත්‍යාලගේ පක්ෂයට යන්න සිද්ධ වුණා ඒ සිද්ධ වුණා වගේ මාපහු මට නැවතෙන්න සිද්ධ වෙලා තියෙනවා ඒ තමයි අද මේ මනුස නානාකර ගරු ඇමෙතුමා හරහා මං ඒ සාකච්ඡාවත් එක්ක මම අද එක්සත් ජාතික පක්ෂයට ඇවිල්ලා මේ තියෙන තත්ත්වය අද පැහැදිලි කරන්නේ මම වගේම දාස් දෙනෙක් එකට එකතු වෙලා ගමනක් යන වාසනාව ලැබේවි කියලා ප්‍රාර්ථනා කරමින් මන් නිහඬව නැස්තුතියි